හිටපු ඇමති පාටලී අතරංගුවට සහල් හා අත්‍යවශ්‍ය භාණ්ඩවල උපරිම සිල්ලර මිල ගැන ජනපති තදින් සිටි ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් රාජකීය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කිරීමේ සිටිය සම්බන්ධයෙන් අතරංගොඩ ගැනනු හිටපු අමාත්‍ය පාට්ලි චම්පි ගරණවක මහතා කොළඹ අපරාධ කොට්ටාෂයේ වෙත රැගෙනු ලැබුවා. මේ වෙන විටත් ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීම සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. वसरेदी राजगिरी प्रदेश रियानुतुराक सिदुकर संदीप संपत् नेमति तरुणयाट बरपतल त्वाल सिदुकिरी में सिद्धि संबंधे नुई पाटली चंपिक रानवक महता तनंगोट गरुणे अपराध परीक्षण दिपार्तमेंतो मगिन इमहता अत्तडंगुवट गनुणा रियानतुर सिदुकर ए संबंधयेन वेनत् पुद्गलयेकु इदिरिपत् किरीमे चोदनाव मत ओहु अत्तडंगुवट गन्ना लेस नीतिपतिवरया कोलंब ज्येष्ठ नियोज्य पोलिस्पतिवरयाट उपदेश लबा दुन्ना නොසලකිලිමත්ව රියදහවණය කර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමද ඔහුට එරෙහිව එල්ල වූ තවත් චෝදනාවක්. රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ මෙම රියානතුරින් සංදීප් සම්පත් නැමැති තරුණයා බරපතල තුවාල ලැබුව අතර මෙවන විටත් පසුවන්නේ ආබාධිත තත්වෙයි. මෙම අනුතරෙන් තුවාල ලැබූ සංදීප් සම්පත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සති කිහිපයක් පුරා දැඩි සත්කාරයකකයේ සිහිසුන්ව ප්‍රතිකාර ලැබුවා. मेवन विट अपनियोजित गायन एल्लेकोडे रेंदी सिटिनवा कोलंब अपराध कोट्टासे असल नवतम तोरतुरु देनगेनीमट देन अप संबंध वेनवा गायन समग गायन අපි මෙවැනි ඉන්නේ කොළඹ අපරාධ කොට්ටාෂයේ ඉදිරිපිට විශේෂයෙන්ම අද සන්ධ්‍යාවේදී හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ටාෂයේ මගින් අත්අඩංගුවට ගන්නවා. ඒ රාජගිරි ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරුවට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එයන් පසුව අත්අඩංගුවට ගැනීමේ අනතුරුව හිටපු අමාත්‍යවරයා කොළඹ අපරාධ කොට්ටාෂයේ වෙත රැගෙන ආවා ප්‍රශ්න කිරීම සඳහා. මෙවැනි විටත් අමා හිට මන්ත්‍රීවරයාගෙන් හිටපු අමාත්‍යවරයාගෙන් කොළඹ අපරාධ කොට්ටාෂයේ ප්‍රශ්න කරමින් තවදිනවා. අනතුරුව හිටපු අමාත්‍යවරයා අලුත් කඩේ උසාවියේ අංක 4 අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිත බව තමයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ වන විට මෙම ස්ථානයට ජනාධිපති අවශ්‍යකෙක් පිළිතුරු ඉදිරිපත් වෙච්ච සජිත් ප්‍රේමදාස මහතා, ඒ වගේම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විශේෂයෙන්ම මේ ස්ථානයට පැමිණලා තියෙනවා. මේ පාඩි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සමගම මේක තමයි මේ මොහොතේදී මේ අපරකොළඹ අපරාධ කොට්ටාෂයේ ඉදිරිපිට තියෙන තත්ත්වය. තව සුළු මොහොතකින් මන්ත්‍රීවරයා හිටපු අමාත්‍යවරයා පාඩි චම්පික රණවක මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත බව තමයි පොලිසිය අපට සඳහන් කරන්නේ. එතන මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන්ෙහිදී විශේෂ ප්‍රවෘත්ති විකාශයන් තුලින් අපි ඔබට ගෙන ඒමට සූදානම්. ගෑන් සංජය කෙනෙතුමියන්ගේ සමගින් මම ගෑන් ඇල්ලේ කොළඹ අපරාධ කොට්ටාෂයේ ඉදිරිපිට සිට ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් සුතිගයන් තොරතුරු ගැනීම සම්බන්ධයෙන් දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ලබන 15 වනදා ආරම්භ කරනවා. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. දක්ෂතා මත මෙම පිරිසට විදේශ රැකියා අවස්ථා උදා කර දීමටද නියමිතයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනුව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ මූලික සාකච්ඡාව මෙසේ පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අඩු ආදහම් ලැබින් ඉහළ ආදහම් ලැබින් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ නිපුණත්වයක් නැති දිලිඳු අය තෝරා ගනිමින් රැකියා ලබා දීම සිදු කෙරෙනවා. මාසකට රුපියල් 35000ක වැටුපක් එක් රැකියා ලාභියෙකුට හිම්බවන අතර ඔවුන් පදිංචි ප්‍රදේශයේදීම රැකියාවේ නිරත වීමට හැකිවීම විශේෂත්වයක්. සමෘද්ධිය ලැබීම සඳහා සුදුසුකම් ඇති එහෙත් නොලැබෙන පිරිස මෙම බලකායට ඇතුළත් කර ගැනෙනවා.
ඔවුන් මෙහෙවීමේ හා කලමනාකරන කාර්යයන්වලදී තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය වෙන බවට ගණන් පලා තිබෙනවා. උපාධිධාරීන් 10,000ක් පමණ කලමනාකරන හා ක්ෂේත්‍ර මට්ටමේ අධීක්ෂණ තනතුරු වලට මිය යටතේ බඳවා ගැනීමට නියමිතයි. සෑම ප්‍රාදේශීයකම් කොට්ටාසයකින්ම 350ක පමණ පිරිසකට මෙම රැකියා අවස්ථා හිමි වෙනවා. වඩු පෙදරේරු කෘෂි දෙහිවර වන සංරක්ෂණ වැනි ක්ෂේත්‍ර සඳහා මෙම පිරිස බඳවා ගැන අදාළ පුහුණු බීම් ලබා දීමට නියමිතයි. ආරක්ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණ යටතේ බඳවා ගැනීම මෙන්ම පුහුණු බීම්ද සිදු කෙරෙනවා. පවුලකට රජේ රැකියාවක් හැටියට මුදලක් හැමදාම හම්බ වෙනකොට ඒකෙන් ඒගොල්ලන්ට ඉහළට එන්නට පුළුවන්. ඒක තමයි මේකේ අරමුණ. ඒ ගමේ තියෙන රැකියාවන් වලට තමයි මේගොල්ලන් යොදවන්නේ. හැබැයි පාලනය වෙන්නේ සෙන්ට්‍රලි. අපි ගමු ඉස්පිරිතාලේක ඉස්කෝලවල මොන හරි වැඩක් තියෙනවා නම් ඒකට යොදවනවා. ඒ වගේ රාජ්‍ය ආයතන වල තියෙනවා නම් එහෙම නැත්නම් පුද්ගලික අංශයට ඕන නම් ඒකම මේගොල්ලන්ට පුහුණුවකුත් අපිට ලබා දෙන්නට පුළුවන්. වැදගත්ම තැන් තමයි රික්‍රූට්මන්ට් එක. හරි මිනිහා ආවේ නැතොත් ඒ කියන්නේ කාගේ හරි නෑදෑයෝ ටිකක් දැම්මොත් එහෙම මොකද මුලින්ම කඩාවැල් වෙනවා. අපි දැන් මේ බලන්නේ පහළම මට්ටමට රැකියාව දෙන්නේ ඒක වෙන ක්‍රමවේදයක් හරිම වැදගත් කොහොමද කියලා තෝරා ගන්න එක. මේගොල්ලන් මූලික වශයෙන් ගමකින්නේ අපි තෝරගන්නේ. ඉතින් මේගොල්ලෝ ගමෙන් පිටතට යන්න බෑ. එයාට පුළුවන් වෙන්න ඕන ගමේ ගෙදර ඉඳලා වැඩට එන්න. එහෙම නැතුනොත් ඒක ෆේල් වෙනවා. ඊළඟට අපි මේ ලක්ෂයේ යම් කිසි තැනකට ගෙනාවයින් පස්සේ තව අපිට මේකට ගන්න පුළුවන්. අවසානයේදී වෙන්නේ එයා සමෘද්ධියෙන් ඈත් වෙනවා. කෘෂි නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 2000ක පමණ මුදලක් වැය කිරීමපා මෙම වැඩපිළිවෙල යටතේ එම මුදල පහළ මට්ටමකට ගෙනීමට හැකිවනු ඇති බවයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මිහිදී කියා සිටියේ. වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු මෙම පිරිස විශ්‍රාම වැටුපකට දායක කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපන සුදුසුකමක් නැති පිරිස නොසලකා හැර තිබීමේ ක්‍රමය වෙනස් කිරීමට මෙමකින් හැකිවන බවයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා කියා සිටියේ. රුපියල් 3500ක සමෘද්ධි ආදායමක් ලැබූ පිරිසකට රුපියල් 35000ක ආදායමක් ලැබීමට බැනුව හැකිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ රට තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට හේතු වනු ඇති. බඳවා ගැනීමවලදී මෙතෙක් වූ වැරදි මිහිදී සිදු නොවීමට වගබලා ගත යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියා. මැති ඇමතිවරුන් රජයේ නිලධාරී නතුරු පිරිසක් සාකච්ඡාවට සහභාගී වුණා. උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළඳපොළට යොමු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ නරාහින් පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සහල් මිල පිළිබඳ සුවා බැලුවා. එහි සිටම පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන්ට දුරකථනයෙන් නැඹුරු ජනාධිපතිතුමා බදු සහනවල ප්‍රතිලාභ ජනතාවට නිසි ලෙස ලැබෙන්නේද යන පිළිබඳ සුවපලන ලෙස උපදෙස් ලබා දුන්නා. සහ කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් කරනු ලැබුවා. මෙම තීරණේ ගනු ලැබුවේ ප්‍රධාන සැපයම්කරුවන් සමග සාකච්ඡා කර පවතින තොග ප්‍රමාණයන් සහතික කර ගැනීමෙන් අනතුරුවයි. සහල් පැකට්වල මිල සඳහන් කරන ලෙස සහ එම මිලට අලෙවි කරන බවට ප්‍රධාන විමෝල් හිමියන් සහතික වුවද බොහෝ ස්ථානවල ඒ සිදු නොවන බවට පැමිණිලි ලැබී තිබෙනවා. එම තත්ත්වය පරීක්ෂා කර සහල් තොග දෛනිකව මුදාහැරීම සඳහා කණ්ඩායමක් පත් කරන ලෙසද ජනාධිපතිතුමා නියෝග කර තිබෙනවා. රජයේ දැනටමත් වැට් බද්ද 15% සිට 8%ක් දක්වා පහත දමා ඇති අතර 2%ක ජාතික ගොඩනැගීමේ බද්ද සහ අනිකුත් වක්‍ර බදු ඉවත් කර ඇත්තේ ජීවන වියදම අඩු කිරීමේ අරමුණෙන්. පාසලේ ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු නිකුත් කර තිබෙනවා. සමාන්තර පන්ති දෙකක් සඳහා ශිෂ්‍යත්ව දහරින් යොමු කරන බාලක පාසල් වෙනුවෙන් කඩින් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව මලීදේව පිරිමි විද්‍යාලයේ ලකුණු 181ක්, මාතර රාහුල විද්‍යාලය ලකුණු 177ක්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ලකුණු 172ක්, කොළඹ මහානාම විද්‍යාලයේ ලකුණු 171ක්, කෑගල්ල මහවිද්‍යාලය සහ මාතර තෝමස් කුමාර විද්‍යාලයේ ලකුණු 168ක් වශයෙන් සහ ගාල විද්‍යාලෝක විද්‍යාලයේ ලකුණු 165ක්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ලකුණු 164ක්, කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ලකුණු 159ක් ලෙස කඩයිම් ලකුණු නිකුත් කෙරුණා. පන්ති දෙකක් සඳහා ශිෂ්‍යත්ව දහරින් යොමු කරන බාලිකා පාසල් 90, මහනුවර මහමායා බාලිකා විද්‍යාලය ලකුණු 182ක්, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය
ලකුණු 181ක් කොළඹ සිරිමාව බාලිකා විද්‍යාලයේ ලකුණු 180ක් මාතර සුජාතා සහ නුගේගොඩ අනුලා විද්‍යාලය සඳහා ලකුණු 177ක් කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ලකුණු 174ක් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ ලකුණු 169ක් කෑගලු බාලිකා විද්‍යාලයේ ලකුණු 168ක් ගාල රිපන් බාලිකා විද්‍යාලයේ ලකුණු 167ක් මිගමෝ නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ලකුණු 163ක් සහ මාළඹේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයේ ලකුණු 159ක් ලෙසයි කඩයිම් ලකුණු නිකුත් කර තිබෙන්නේ. සමාන්තර පන්ති දෙකක් සඳහා ශිෂ්‍යත්වධාරීන් යොමු කරන මිශ්‍ර පාසල් වලින් වැඩිම කඩයිම් ලකුණු නිකුත් කර ඇත්තේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහාවිද්‍යාලය සඳහායි. ඒ ලකුණු 175ක්. නව රජයේ ඉදිරි අයවැය 6න් 5ක බලයකින් සම්මත කර දීමට පාර්ලිමේන්තුව තුල පූර්ණ සහය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනාධිපතිවරණයේදී මේ මහතාට ඡන්දය ලබා දුන් පාක්ෂිකින්ට ස්තුති කිරීමේ දුම්පේ ජන හමු අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. අපි පසුබෑමට ලක් වුණත් හොඳ අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් අපිට නැවතත් වරක් ජයග්‍රාහී ගමනක් යන්නට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. කාටත් රහසක් නොවේ මේ අපේක්ෂකත්වය මට ලබා දුන්නේ අන්තිම මොහොතේ. පක්ෂයේ ඉඩ දෙනවා නම් පුළුල් සංධානයක් ගොඩනගලා මහමැතිවරණයට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්නට අපි ලෑස්තියි. කල්මරලා කල්මරලා අන්තිම මොහොතට ගිහිල්ලා අගමැති අපේක්ෂකවරයයි කියලා අන්තට්ටු පළඳවන ගමනකට මම සූදානම් නැහැ. විපක්ෂයේ කාර්යභාරය අපි උපරිමයෙන්ම ඉෂ්ට කරමු. අපේ රටේ ජනතාව වෙනුවෙන් බදු සහන රාසියක් වර්තමාන රජයේ ප්‍රකාශයට පත් කරා. ඒක බොහොම හොඳයි. හැබැයි මේ ප්‍රකාශයට පත් කරමු බදු සහන ටික ප්‍රායෝගිකව ජනතාවට දැනෙන ආකාරයට ක්‍රියාත්මක කරන්නට පාර්ලිමේන්තුව රැස්වුණු වහාම විපක්ෂයේ අපි අත් දෙක මුස්සලා සහයෝගය ලබා දෙන්න. අලුත් අයවැයගේ කිසිම ගැටලුවක් නැහැ. අපි මේ අලුත් අයවැයට මොනම හේතුවක් නිසාවත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ අයවැය උඩින්ම අපි දිනවන හයෙන් පහක බලයක් අපි දෙන්නම් අලුත් අයවැය අනුමත කරන්න. තුර්කී තානාපති ටුන්කා උසුහාඩා මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා. වසර හතරහමාරක සිය දුරකාලය අවසන් කර නැවතත් මෞරට බලා පිටත් යාමට පෙරයි තුර්කී තානාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුනේ. තම දුරකාලය තුලදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස තමන්ට දැක් වූ සහයෝගය සම්බන්ධයෙන් තානාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිය පළ කළා. තුර්කී තානාපතිවරයා සිදු කළ මෙහෙවර වෙනුවෙන් තම කෘතඥතාව පුද කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි 20වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළා. නඩුවේ සාක්ෂි ලෙස නම් කර ඇති දුරකථන අංක 10කට අදාළ දත්තද අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. නඩුවේ සාක්ෂි ලෙස නම් කර ඇති දුරකථන අංක 10කට අදාළ දත්ත පිළිබඳ වැඩිදුර විස්තර ලබන 20වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ. එම දත්ත විත්ති පාර්ශවයට ලබා දෙන බවට විනිසුරු බඩුල්ල සඳහන් කළා. මේ අතර නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති අයසාමි බාලසුබ්‍රමණියම් පෞද්ගලික ඇපයක් මත මුදා හැරුණද නිසි ඇපකරුවන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නොතේසී නිකුත් කිරීමටද සිදු බව ත්‍රිපුද්ගල විනිසුරු බඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකොන් මහතා ප්‍රකාශ කළා. අධිකරණයෙන් පිටවෑමට ලබා දී ඇති නිදහස විත්තිකරු හැල්ලුවට ලක් කර ඇති බවද ඔහු පින්පා තුන්නා. මෙලෙස ඇප කොන්දේසි උල්ලංඝනය කරන්නේ නම් ඇප අවලංගු කර නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් භාරයට පත් කරන බවයි අවධාරණය කෙරුණේ. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයද සිටි අතර නිසි ඇපකරුවන් ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කළා. අත්තරංගුවට ගැනුණු පාට්ලි චම්පික රණෝක මහතා කොළඹ අපරාධ කොට්ටාශයේ සිට අලුත් කඩේ උසාවිය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන ගියා. අලුත් කඩේ උසාවියට රැගෙන යන දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. Thank you.
විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්දුරේට අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි මෙම පත්කිරීම සිදු කර තිබෙන්නේ. අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙනවා. මේ මහතා මෙරට 18 වන නාවික හමුදාපතිවරයාද වෙනවා. 2014 වසරේදී නාවික හමුදාවෙන් විශ්‍රාම ලැබූ මේ මහතා ඉන් අනතුරුව ප්‍රධාන පෙළේ විද්වත් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් වන Pathfinder පදනමෙහි ඉන්දුලංකා ප්‍රවේශයේ සහ සමුද්‍රීය නීති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කළා. එමෙන්ම මේ මහතා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක සංස්කාරවරයෙකු සහ විශ්ලේෂකයෙකුද වෙනවා. මේ අතර ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සිය රාජකාරී ආරම්භ කළා. ඒ යුදහමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජහායනා කරමින් ඒ මහතාට ආශිර්වාදය පළ කළා. 1989 වසරේදී ශ්‍රී ලංකා යුදහමුදාවට එක් වූ චන්දන වික්‍රමසිංහ මහතා වසර 30කට වැඩි කාලයක් යුදහමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ආගමික ආශිර්වාද මැදේ සිය රාජකාරිය ආරම්භ කළා. ඒ කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලයේදී කසල කළමනාකරණය පිළිබඳ සංස්කෘතියක් බිහි කළ යුතු බව බස්නාහිර පළාත් ආරුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරපිපොල මහත්මිය පවසනවා. අනාගත පරපුරට දායාද කළ යුත්තේ කසල කළමනාකරණ ව්‍යාපෘති පමණක් බවයි ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කාර්යාලවලින් බැහැර කෙරෙන කඩදාසි කළමනාකරණය කිරීමේ බස්නාහිර පළාත් නියම වැඩසටහන අද පැවැත්ුණේ බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණයේදී. බැහැර කෙරෙන කඩදාසි අපද්‍රව්‍ය එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙම ව්‍යාපෘති යටතේ සිදු කරනවා. ඉවතලන කඩදාසි වලින් 10% ප්‍රමාණයක් යලි භාවිතයට ගැනීම මෙහි අරමුණයි. අද දවසේ අපේ අරමුණ අපි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආයතන තුල භාවිතාවන කඩදාසි එකතු කරන්නත් සක්‍රීයව ඒ ක්‍රියාදාමයට අනික් අයව සහභාගී කරගන්නත් ඒ ක්‍රියාදාමය තුලින් එකතු කරන කඩදාසි නැවත ප්‍රයෝජනීය ගැනීම සඳහා අදාළ ආයතනයකට යොමු කිරීමත් එමගින් අපේ වෘක්ෂලතා ආරක්ෂා කරගන්න ඒව නැවත භාවිතා කිරීමෙන් ලැබෙන උදව්වත් අපි බැහැර කරන කසල ප්‍රමාණය අඩු කර ගැනීමත් අපි අතරම නිපද වෙන කසල සම්පතක් කරගන්නත් කසල කර්මනාගන ව්‍යාපෘති විතරක් නෙමෙයි ඒක ජාතියකට ඊළඟ පරම්පරාවකට අපි සංස්කෘතියක් විදිහට දායාද කරන්නේ කොහොමද කියන ඒ අරමුණ තමයි අද අපි කතා කරන්නේ. උතුරු නැගෙනහිර ඌව පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මාතලේ නාවුල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායෑමේ අවදානම් නිවේදනද නිකුත් කර තිබෙනවා. පළාත නැගෙනහිර පළාත ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය මාතලේ පොළොන්නරුව සහ මුලතිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක් 150ක් පමණ තද වැසි සහිත තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සබරගමු සහ බස්නාහිර පළාත්වලත් මහනුවර හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 100 තරම් තද වැසි සහිත තත්ත්වයන් ඇතිවීමේ විභාවයක් පවතිනවා. මෙවැනි විට පවතින වැසි සහිත තත්ත්වයේ සමගම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නායම් අනතුරු වීමේ නිවේදනය නිකුත් කළ තිබෙනවා. විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රදේශයේ තද වැසි සහිත තත්ත්වයන් සමගම මෙම නිවේදනය නිකුත් කළ තිනවා. ඊට අමතරව ලග්ගල පල්ලිගම ප්‍රදේශයටත් මෙම නිවේදනය නිකුත් කළ තිබෙනවා. වියාගමුවක වින් ප්‍රදේශයටත් මාතලේ දිස්ත්‍රික්කයේ අඹ වර්ණී යුදු නිවේදනය මාතලේ දිස්ත්‍රික්කයට නිකුත් කළ තිනවා. විශේෂයෙන්ම නාවුල ප්‍රදේශ ජනතාව සහාය මාවට චාරිතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන නායම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටත් නුවරඑළි දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටත් නායම් අනතුරු ඇඟවීමේ නිවේදනයන් නිකුත් කළ තිබෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න රටවල් 21ක සහභාගීත්වයෙන් මේන්මාරේ දීපවැත්වුණු ආසියානු විවාහක රූ රැජින 2019 තරගාවලිය කිරුළ හිමි කරගත්තේ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහයි. ආසියාව ජය ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට ඇයට හැකි වුණා. වයංගොඩ ශාන්ත මරියා විද්‍යාලය, වයංගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහාවිද්‍යාලය සහ නිට්ටඹුව සංගබෝධි ජාතික පාසල යන පාසල් වලින් අධ්‍යාපනය ලැබූ සමන්තිකා කුමාරසිංහ කුඩා කල සිටම නිරූපණ ශිල්පයට හා රූපලාවන්‍ය ශිල්පයට ඇලුම් කළා. මෙවන විට 38 වන වයෙහි පසු වන ඇය එක් දරුමවක්. රටවල් 21ක රුවත්යන් අභිබවමින් ශ්‍රී ලංකාවට ගෞරවනීය ජයග්‍රහණයක් හිමි කර දුන් සමන්තිකා කුමාරසිංහ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඇයව පිළිගැනීම සඳහා උත්සව රැසක්ද සංවිධානය කර තිබුණා.
මම හරි වේගෙන් ඇවිදපු කෙනෙක් නෙමෙයි මං හරි හිමීට පරිස්සමින් ඇවිදපු කෙනෙක් මේ ශේෂ්ත්‍රේ. ඉතින් මට අද හරි සතුටුයි මං ඉන්න තැන ගැන මේ කිරුල ගැන. මම හිතනවා කාන්තාව හැමතිස්සෙම ශක්තිමත්. ඉතින් ඒ ශක්තිමත් හැමෝටම මං හිතන්නේ නැහැ ඉස්සරහට යන්න පුළුවන්කම තියනවා කියලා. නමුත් ඔබට යන්න පුළුවන් තැනට යනකම් ඔබ ඇවිදින්න පස්සට වෙලා ඉන්න එපා. හැමෝටම යන්න බෑ තමයි ඉන්ටර්නැෂනල් ගිහිල්ලා පැජන්ට් එකක් දිනන්න. සමහරවිට පර්මිෂන් නැති වෙන්න පුළුවන්. ගෙදරින් කැමති නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඉන්න තැන අපිට පුළුවන් බැබල मट दुवल मेया देवेन दुव पुरी काल इंद्र क्रीडा बल्टे मे सहभागी नैट बॉल वालीबॉल वगे मैं सिटिया अड्वांस मे टेक्निकल कॉलेज ड्राफ्टमन ඊට පස්සේ තමයි මෙයා මේ ඩ්‍රාෆ්ට්මන් කරගෙන ඉන්න ගමන් තමයි මම මොඩලින් ෆීල්ඩ් එකට යොමු වුණේ ලංකාවට කීර්තියක් ලබා දීම ගැන. ඒකයි ගොඩක් සතුටුයි මට. මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ ගාලෙවල්ලා මේ මට ඉතින් කියනවා මම ඉතින් හා කියනවා. ගොඩක්ම හෙල්ප් එක දෙන්න බැරි වුණාට මම හිටියා ඉතින් යාර ශක්තියක් විදිහට සතුටුයි ඒකට. ජාති බෙහෙදෙන් තොරව සියලු දෙනා රට වෙනුවෙන් නැගී සිටියොත් ලෝකයටම උතුම් ආදර්ශයක් ලබා දිය හැකි. එම මාර්ගයේ යමින් මේ දිනවල අපේ රටේ තරුණ තරුණියන් ගම් නගර අලංකාර කරන්නේ තාරුණ්‍ය සතු ශක්තියද මුළු ලෝකයටම පෙන්වමින්. අපේ රටේ තරුණ තරුණියන් එක්ව නිර්මාණය කරන විශාලතම චිත්‍රය ඇඳීමට කුරුවිට ප්‍රදේශයේ තරුණ පිරිසක් සූදානම් වෙනවා. ඊට ඔවුන් තෝරාගෙන තිබෙන්නේ උසින් අඩි 30ක් සා දිගින් අඩි 270ක් වන තාපයක්. මේ චිත්‍රය නිර්මාණය කිරීමට රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් වැය වුණත් නොපසුබට උත්සාහයෙන් ඔවුන් මේ කටයුත්ත ආරම්භ කළා. බ්ලූම් හාර්ට් සංවිධානය ඒ වගේම කුරුවිට තරුණ සංවිධානය එකතු වෙලා කුරුවිට නගරය ඒ වගේම ලංකාවේ විශාලතම විසිතුවම නිර්මාණය කරනවා. මේක අඩි 30ක් උසයි අඩි 270ක් දිගයි. කුරුවිට නගරයේ තැන් කිහිපයකම මේ සිතුවම් නිර්මාණය කරන අපේ සහෝදර සහෝදරිය එකතු වෙලා උදව් උපකාර කරන්න පුළුවන් අය ඉන්නවනම් ලොකු උදව්වක් අපිට මේ කාර්යය සාර්ථක කරගන්න. මේ අතර කුරුවිට මිල්ලවිටිය ගම්මානයේ MP සුමුදු ලක්ෂාන් සිසුවා අඩි 15ක් උස අඩි 30ක් දිග තාපයක දන්ත ධාතුන් වහන්සේ සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීමේ අවස්ථා සිතුවමට නගමින් සිටිනවා. සුමුදු ලක්ෂාන් ඉගෙනුම ලබන්නේ හඳන්ගොඩ විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ. වයස් භේදයකින් තොරව එම විද්‍යාලයේ දරුවන් ඔහුව දිරිගන්වමින් සහයෝගය ලබා දීම මුළු රටටම ආදර්ශයක්. ආරවලල අයියලා අට්ටා නංගිලා එකතු වෙලා මේ අඳිනවා චිත්‍ර අපිටත් තිතුණා. ඉතින් ඒකම නිකම් වගේ හින්දා තාප්පල විත්ති වෙලා අඳින්න මේ වගේ රූප ඊළඟ මේ වගේ රූප ඇඳද්දොත් අපි හිතනවා මේ ශ්‍රී ලංකාව ලස්සනයි කියලා. නාර ආයතනයේ කාර්ය මණ්ඩලයේ එක්ව එම පරිශ්‍රය පිරිසිදු කරන ආකාරයේද දෙකකට හැකි වුණා. අනුතුරුව බුදුමැදුර අවට ප්‍රදේශ ගල් අතුරා අලංකාර කිරීමටත් මේ පිරිස එක් වුණා. ජාති ආගම් ભેදයෙන් තොරව උතුරේ තරුණ තරුණියන් විශාල පිරිසක්ද සිටුවමින් නගර අලංකාර කිරීමේ නව ප්‍රවණතාවට එක්ව සිටින්නේ මේ අයුරින්. පරිසර දූෂණය නිසා ඇතිවන හානිකර තත්ත්වයන් පිළිබඳව එම චිත්‍ර නිර්මාණවලින් ජනතාව දැනුවත් කරනවා. බෞනියාව පොදු වෙළඳ සංකීර්ණයේ තාපද වර්ණවත් සිටුවමින් අලංකාරවත් මෙන් පවතිනවා. හඟුරන් කෙත පොරමඩුල්ල ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ආදිශ සංගමය එක්ව සිටුවම් නිර්මාණය කිරීමේ සහ රිකිල්ල ගස්කඩ නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. නගරය පිරිසිදුව සහ අලංකාරවත්ව තබා ගැනීමට එම පාසල් දරුදරියන් සියලු දෙනාට ලබා දුන්නේ ඉමහත් ආදර්ශයක්. අපිට ආහාර පාන ඒ වගේම අපිට අවශ්‍ය දේවල් දෙන්න හඟුරන් කෙත සහ වුණුවින මයිලේ පිටිය මේ සියලුම දෙනා අපිට උදව් කරනවා මේ අවස්ථාවේ මේ 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 වැඩේ මේ කාර්යය සාර්ථක කරගන්න. දීවත්ලා ඉන්නකම් පුළුවන් තාකල් මේක ආරක්ෂා කරන එක තමයි අපේ බලාපොරොත්තුව. අපේ ගුරුවරයාත් එක්ක තමයි අපි කණ්ඩායම මම ඇත්තටම සතුටින් මේ වගේ නිවාඩු මාසික මේ වගේ වැඩක් කිරීම පිළිබඳ. පල්ලිබෝ වල මේ බොක්සිං කණ්ඩායමේ සහෝදරයෝත් අපි රහ සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩ කරනවා. අපේ වචනින් කියන අමුතුම කැම්මක් එන්නේ මොකද පෞගේ කාල සීමා පුරා බලපම නිදහසේ බහැලා වැඩක් කරන්න පුළුවන් වාතාවරණයක් රටේ තිබ්බේ නැහැ. තරුණයෙක් වශයෙන් මම කියන්නේ විශිෂ්ට හැකියාවන් දෙන තරුණන්ගේ අදහස් එළියට ඇවිල්ලා තියෙනවා. මේ රැල්ල තුලින් තමයි ලෝකෙටම මේ ළමයින්ගේ තියෙන දක්ෂතාවයන් එළියට ආවේ. කොළඹ අගරතුගුරු පදවිය සහ ඩයලොග් පදනමේ රැලි 2 කියා ආරම්භතල එක්ව පාස්කු කේදවාචකෙන් විපතටපත් කටුවාපිටිය හා කොච්චිකඩේ ප්‍රදේශවල දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළා.
ශිල්ප දිරිය 2019 ලෙසයි මෙම වැඩසටහන නම් කර තිබෙන්නේ. කොළඹ අගරද ගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිම්පාණන්ගේ මග පෙන්වීම සහ අනුශාසකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එහි සමාරම්භක අවස්ථාවට ඩයලොග් පදනමේ රැළටුකයා නියෝජිතයන් සහ පරිත්‍යාගශීලීන් රසක් එක්ව සිටියා. පාස්කු කේදවාච කේනිපතටපත් දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට මේදී කටයුතු කරනවා. ඒ යටතේ කටුවාපිටිය ප්‍රදේශයේ දරුවන් 185 දෙනෙකුට සහ කොච්චිකඩේ ප්‍රදේශයේ දරුවන් 102 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම මෙහිදී සිදු කරනවා. පසුකී රජයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බව අයිති නුදෙසා කාන්තාව සංවිධානය පවසනවා. එම සංවිධානයේ බතර මුලේ පැවතු මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. සාමාන්‍ය හැම වසරකම ඊළඟ අවුරුද්දට අවශ්‍ය ළමයින්ට පෙළ පොත් ටික පාසල් නිල ඇඳුම දෙන එක එක කරන්න ඕන දෙයක්. ඒකට ඒ සඳහා අලුතෙන් නීති සකස් කරන්න හරි දෙයක් නැහැ. හැබැයි නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයේ තියෙනවායි කියලා දැනගෙන හිටපු අධ්‍යාපන ඇමතිතුමාට තිබුණේ නැහැ වැඩපිළිවෙළ 2020ට ඇඳගෙන යන්න නිල ඇඳුමක් දෙන්න ඕනේ නිවාඩු කාලය ඉවර වෙන්න කලින්. හැබැයි ඒ අධ්‍යාපන ඇමතිතුමා සියලු දෙනා තමන්ගේ වගකීමෙන් නිදහස් වුණා. සුරක්ෂා රක්ෂණය අහිමි වුණා පාසල් දරුවන්ට. පාසල් නිල ඇඳුම් අහිමි වුණා දරුවන්ට. පෙළ පොත්වල සම්පූර්ණ පෙළ පොත් ප්‍රමාණය ලැබුණේ නැහැ. ඒකෙදි අපි කියන්න උත්සාහ කරන්නේ පැවති යහපාලන රජය ඉදිරි වර්ෂය පිළිබඳව සැලසුම් නොකළ බව හා ඔවුන්ගේ කාලය තුල ඔවුන් අත්නොමතික ලෙස කටයුතු කරා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk